ඉතින් කොහොමද මගේ අලුවනේ ඔන්න අදත් සකුරා වැස්සෙන් ඔයගලන්ට අලුත් වීඩියෝ එකක් අරගෙන මම ආවා. ඉතින් මම පහුගිය දවස්වල මගේ ගර්භණී සමයේ අත්දැකීම් ගැන වීඩියෝස් කිහිපයක්ම අරගෙන ආවා. ඉතින් ඒත් එක්කම ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන ඕගොල්ලෝ ඔයගලගේ හොස්පිටල් බෑග් එක කොහොමද ලෑස්ති කරගන්න ඕනි කියන වීඩියෝ එක මම අද අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේක මගේ පළවෙනි අත්දැකීම. අනිත් එක දැන් ලංකාවට වඩා ටිකක් වෙනස්. මෙහි අපි ලෑස්ති කරගන්න නොන විදිහ ඉතින් මේ දේවලුත් එක්ක මම හිතුව මේ වීඩියෝ එක මම අරගෙන ආවොත් හොඳයි කියලා මොකද මේ දේවල් හොයන වැදගත් වෙන කියලා හිතන කෙනෙකුට අවශ්‍ය වුණොත් අනිවාර්යෙන්ම වැදගත් වෙන නිසා ඉතින් මටත් මේක අලුත් අත්දැකීමක් මම මීට කලින් බබලා හම්බෙච්ච මගේ යාළුවොත් එක්කත් කතා කරලා ඒ වගේම අපේ හොස්පිටල් එකෙන් ලිස්ට් එකක් දීලා තියෙනවා මේ මං යන හොස්පිටල් එකෙන් මට දුන්න පොත මේක හැමදේම අන්තර්ගත වෙලා තියෙනවා අපි හොස්පිටල් එකට යනකොට මොනවද අරගෙන එන්න ඕනේ අපේ හොස්පිටල් බෑග් එකකට මොනවද අඩංගු වෙන්න ඕනේ අම්මගේ බෑග් එකකට මොනවද බබාගේ බෑග් එකකට මොනවද ඒ වගේම ඊට අමතර කරුණු ඒ කියන්නේ අපි හදිසි අවස්ථාවකදී මුහුණ දිය යුතු ආකාරය හැමදැම මේ පොතේ සඳහන් වෙලා තියෙනවා මේක මම යන හොස්පිටල් එකේ මට ලැබුණු පොත ඉතින් හොස්පිටල් එකෙන් හොස්පිටල් එකට වෙනස් වෙන්න පුළුවන් ඒ වුණාට ඔයගලන්ට මේවා ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙන හින්දා තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන එන්නේ හිතුවේ ඉතින් එහෙනම් අපි බලමු මගේ බබාගේ සහ මගේ හොස්පිටල් බෑග් එකේ මොනවද අඩංගු වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඕගලන්ට හොස්පිටල් බෑග් එකේ මොනවද අඩංගු වෙලා තියෙන්නේ කියලා කියන්න කලින් මම ඕගලන්ට ડોකියුමන්ට්ස් ගැන කතා කරන්න කැමතියි. මොකද අපි රෝහල් ගත වෙනකොට අනිවාර්යයෙන්ම රැගෙන යා යුතු ලිය කියවිලි කිහිපයක්ම තියෙනවා. මේක සාමාන්‍යයෙන් අත්‍යවශ්‍යම දේවල් සහ හොස්පිටල් එකෙන් හොස්පිටල් එකට වෙනස් වෙන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඒ අතර ඕගලන් අනිවාර්යයෙන්ම ඔගලන්ට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙ තමයි ඔගලන්ගේ හොස්පිටල් කාඩ් එක. මොකද ඔගලන්ගේ කන්ඩිෂන්ස් හැම එකම අන්තර්ගත වෙලා තියෙන්නේ මේ ඔගලන්ගේ හොස්පිටල් කාඩ් එකෙන්. ඉතින් ඕගොල්ලෝ හදිසි අවස්ථාවකදී ඩිලිවරි එක දැන් හදිසි අවස්ථාවකදී ඩිලිවරි එක සිද්ධ කරන්න උනොත් හදිසි අවස්ථාවකදී රෝහල් ගත වෙන්න සිද්ධ වුණොත් ඔයගලන්ට මේවා තැන් තැන් වලින් හොයලා ගන්න බෑ. ඒක ඔයගලන්ගේ අපහසුයි. මොකද ඒක ලොකු රිස්ක් එකක් ඔයාලගේ බබාටත්. ඒ නිසා ඔයගොල්ලෝ මේවා එකම තැනක තියාගන්න එකයි සාමාන්‍යයෙන් මේ අපිට දීලා තියෙන පොතෙත් ලියලා තියෙන ඔයගලන්ට සති 30ක් වුණාට පස්සේ ඔයගලන්ගේ හොස්පිටල් බෑග් එක ලෑස්ති කරලා තියාගන්න කියලා. මොකද ඕනම අවස්ථාවක රෝහල් ගත වීමට අවස්ථාවක් උනොත් සහ හදිසි ඩිලිවරි එකකට යන්න උනොත් එහෙම ඔයගලන්ට පහසු වෙන අනිත් එක ඔයගලන්ට කාලෙන් කාලෙකට ඔයගලන්ගේ උදරය විශාල වෙනවත් එක්කම ඔයගලන්ට එළියේ ඇවිදින්න කරන්න යන්න බැරි වෙනවා. ඉතින් එතකොට ඇත්තටම බඩු ගන්න අපහසුතාවය ඇති වෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක ඔයගලන්ට පුළුවන් කාලේ මේ දේවල් කරගන්න ඕන නිසා තමයි මේක ඔයගලන්ගේ ප්‍රෙග්නන්සි එකට සති 30ක් වුණාට පස්සේ මේ දේවල් ඈස්ති කරගෙන සූදානමින් ඉන්න කියලා කියන්නේ. ඉතින් ඒ ගැන කතා කරනකොට ඔයගලගේ හොස්පිටල් කාඩ් එක ඔයගොල්ලන් අමතක කරන්න එපා. ඒ වගේම ඔයගලගේ හොකේන් ෂෝ එක, ඔයගලගේ ඉන්ෂුරන්ස් එක, මොකද රක්ෂණය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඊළඟට ඔයගලගේ බොෂිත එචෝ එක අනිවාර්යයෙන්ම ඔයගලගේ සෞඛ්‍ය වර්ධන සටහන් පොත ඔයගොල්ලන් තියාගන්න ඕනේ. ඔයගලගේ ડોකියුමන්ට් සෙට් එකත් එක්ක එකට. ඒ වගේම ඔයගොල්ලන්ට ගන්න පුළුවන් අපිට බැරි වෙලාවත් සිසේරියන් සැත්කමකට යන්න උනොත් नॉर्मल डिलीवरी सिसेरियन सत्कम उठे हॉकी हर නවතත් මුදලක් දැන් ඔයගලන්ට සාමාන්‍යයෙන් ඔයගලගේ ඩිලිවරි එකට ඔයගලන්ට කොළ 42ක වගේ ප්‍රමාණයක් හම්බ වෙනවා. හැබැයි ඔයගොල්ලෝ සිසේරියන් සත්කමකට යන්න උනොත් බැරි වෙලාවත් ඔයගලන්ට මේ ගාණ තව වැඩි වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙනවා ඔයගලගේ හොකේන් එක හරහා ඔයගලගේ සිසේරියන් සත්කමට අපිට ගාණක් ගන්න පුළුවන්. ඉතින් මේ කාඩ් එක මේක හොකේන් එක හොස්පිටල් එකේ ඇප්ලිකේෂන් එක තියෙනවා. හොස්පිටල් එකෙන් ඇප්ලිකේෂන් එක ඉල්ලලා ඔයගලන් ඔයගොල්ලෝ හොකේන් සෙන්ටර් එකට එක බාර දීලා ඒ කියන්නේ කොකුමින් හොකේන ඔයගලන් චියක් ෂෝ එකටත් ශකයි හොකේන වාගේ ශකයි හොකේන එක අයිති හොකේන් සෙන්ටර් එකට මේ ලියුම පෝස්ට් කරාට පස්සේ ඔයගලන්ට මේ වගේ පෝස්ට් කාඩ් එකක් හම්බෙනවා. ඉතින් ඒකත් ඔයගලන්ගේ බොෂිතේ ෂෝ එකටම අල්ලලා තියාගන්න. මොකද හදිසි අවස්ථාවක් වුණොත් ඔයගලන්ට මේක අවශ්‍ය වෙන නිසා නැත්නම් ඔයගලන්ට ඔයගලන්ගේ අතින් විශාල මුදලක් වැය කරන්න වෙනවා ඔයගලන්ගේ හොස්පිටල් බිල් එක පේ කරන්න. ඉතින් මේ තුන අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ වෙනමම තියාගන්න ඕනේ. ඒ වගේම අනිත් දේවල් හොස්පිටල් එකකින් හොස්පිටල් එකට වෙනස් වෙන්න පුළුවන් මේ දවස්වල කොවිඩ් තියෙන නිසා. මේ විදිහට අපිට රෝහල් ගත වුණාට පස්සේ PCR එකක් කරනවා කියලා
මේ වගේ දීලා තියෙනවා මේක පුරවලා තියාගන්න කියලා. ඉතින් මේකත් මම පුරවලා වෙනම තියාගෙන ඉන්නවා. අපේ බබාගේ ටෙස්ටිං. ඒ වගේම බබා ඉපදුනාට පස්සේ ඕගොල්ලන්ගේ බබාගේ කන් හොඳට ඇහෙනවද? ඒ වගේ දේවල් පරීක්ෂා කරන ලෙටර්ස් ඒ ටික තියෙනවා. ඉතින් ඒවත් ඕගොල්ලෝ පුරවලා තියාගන්න. මොකද ඒ වෙලාවට පුරවන්නට වඩා පුරවලා තියාගන්න එක ලේසි. අපි හොස්පිටලකට ඇඩ්මිට් වෙන්න ගියාට පස්සෙත් අපිට මේ ඩොකියුමන්ට්ස් ටික පුරවලා ඒව කරගන්න පුළුවන්. හැබැයි ඔයගලන්ට පහසු වෙන්න නිසා දැන් මම යන හොස්පිටල් එකේ නම් මට මේව ඔක්කොම කලින් හම්බුණා. ඒ කියන්නේ අපිට පහසු වෙන අපි ඩිලිවරි එකට රෝහල් ගත වුණාට පස්සේ අපිට මේව බාර දෙන්න විතරයි එතකොට තියෙන පුරව පුරව ඉන්න දෙයක් නැහැ. දැන් අර කොරෝනාත් තියෙන නිසා අපිට කලින් මේ ඩොකියුමන්ට්ස් ටික හම්බුණා. ඉතින් මම ඒව පුරවලා තියන්නේ ඒ ෆයිල් එක වෙනමම aran තියන්න. ඔයගල රෝහල් ගත වෙන අවස්ථාවේ අනිවාර්යෙන් මේ ටික අවශ්‍යම වෙන නිසා. ඉතින් ඒ ඩොකියුමන්ට්ස් අමතක කරන්න එපා. ඒක නිසා ඔයගොල්ලොන්ගේ බෑග්ස් එකම ඒක වෙනමම තියාගන්න. මොකද ඒක ගොඩාක් වැදගත් වෙන හින්දා. ඒ වගේම ඩොකියුමන්ට් ගැන කතා කරනකොට මට ඔයාලට දෙයක් කියන්න බැරි වුණා. ඒ වගේම ඔයගොල්ලන්ගේ රෙසිඩන්ට් කාඩ් එක එහෙම නැත්නම් සයිරියෝ කාඩ් එක අරගෙන යන්නත් අමතක කරන්න එපා. මේ තියන්නේ මම යන හොස්පිටල් එකෙන් මට දීපු පොත. ඒ කියන්නේ මේකේ හැමදේම අන්තර්ගත වෙලා තියෙනවා. හොස්පිටල් ඒ කියන්නේ අපි ප්‍රෙග්නසි එකකදී ලෑස්ති වෙන්න ඕන දේවල්, ඒ වගේම අපේ අපි හොස්පිටල් බෑග් එක ලෑස්ති කරගන්න ඕනේ කොහොමද, හදිසි රෝහල් ගත වීමකදී හදිසි අවස්ථාවකදී අපි ක්‍රියා කරන්න ඕනේ කොහොමද, ඒ වගේම හොස්පිටල් එකේ අපේ චාර්ජස් කොහොමද, අපි හොස්පිටල් එකේ ගත කරන දවස් පහ අපේ චාර්ජස් කොහොමද කියන එක මේ පොතේ හැමදේම ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මම මේ පොතේ අපේ හොස්පිටල් බෑග් එක ලෑස්ති කරගන්න එක ගැන කතා කරන්නම්. ඉතින් මේකේ මුලින්ම කියලා තියෙනවා සංජුෂු ගුරයි මදෙනිවා ජුම්බිසිතේ ඔකිමෂෝ කියලා. ඉතින් අපේ ප්‍රෙග්නසි එකට සති 30ක් වුණාට පස්සේ අපි මේ අපේ හොස්පිටල් බෑග් එක ලෑස්ති කරගෙන තියාගන්න ඕනේ. මොකද අපිට ඕනම අවස්ථාවකදී ඩිලිවරි එකක් කරන්න සිද්ධ වුණොත් එහෙම අපි ඒ සඳහා ලෑස්ති වෙලා ඉන්න ඕනේ. මොකද ඒ වෙලාවට අපි දුවලා බඩු හොයාගෙන අපිට ලෑස්ති වෙන්න බෑ. ඒක අපේ දරුවාටත් ගොඩක් බලපාන දෙයක්. ඒ නිසා අපි අපේ ප්‍රෙග්නසි එකට සති 30ක් වෙනකොට අපි මේ දේවල් ලෑස්ති කරගෙන ඉන්න ඕනේ. මගේ හොස්පිටල් එකේ මට මේ ඉෂුව කරපු පොත නිහංගෝ වලින් තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට නිහංගෝ දන්න, ඒ කියන්නේ ගොඩක් දන්න නැති කෙනෙක් නම් ඕගොල්ලන්ට ඒකේ ඉංග්‍රීසි වර්ෂන් එක ඉල්ල ගන්නත් පුළුවන්. මම ඉංග්‍රීසි වර්ෂන් එකත් මංගාව තියෙනවා. ඉතින් මේකේ බබාගේ බඩු විදිහට ඉතින් බබාගේ බෑග් එක ගැන කතා කරනකොට මම තව දෙයක් විශේෂ දෙයක් ඕගලන්ට කියන්න ඕනේ. බබාගේ බෑග් එකට අපි ලංකාව ගැන කතා කරොත් අපි බබාට ඇඳුම් ලෑස්ති කරගන්න ඕනේ. එතකොට බබා ඉපදුනාට පස්සේ හැම දෙයක්ම අපි ලෑස්ති කරගෙන යන්න ඕනේ ගෙදරින්. හැබැයි විශේෂත්වයක් තියෙන්නේ අපි ජපානය තුලදී අපේ බබාගේ බෑග් එකට අපි ඇත්තටම නෝමල් ඩිලිවරි එකකින් පස්සේ අපි දවස් 5ක පමණ කාලයක් රෝහල් ගත වෙලා ඉන්න ඕනේ ගෙදර එන්න කලින්. හැබැයි ඒ දවස් 5ම අපි බබාට පාවිච්චි කරන්නේ හොස්පිටල් එකේ දේවල්ම විතරයි. මොකද අපි ගෙනියන දේවල් මොනවත් ඒගොල්ලෝ අපිට බබාට පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඕගොල්ලෝ බබා වෙනුවෙන් ලෑස්ති කරගන්න ඕනේ බබා ගෙදර ගේන දවසේ දේවල් පමණයි. ඒ නිසා මම ඒ ගැන ඕගලන්ට මම මොනවද බබාට ලෑස්ති කරගත්තේ කියලා කියන්න. ඉතින් මේකේ දාලා තියෙන විදිහට ඉතින් මම මුලින්ම කතා කරන්නම් බබාගේ බෑග් එක ගැන. බබාගේ බෑග් එක කියලා කිව්වට ඇත්තටම ලංකාවේ වගේ මෙහෙ බබාගේ බෑග් එක කියලා අපි ගොඩක් දේවල් ලෑස්ති කරගන්න ඕනේ නැහැ. නමුත් අපි බබාව ගෙදර ගෙනාවට පස්සේ එයාගේ දේවල් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි ගෙදර ගෙනාවට පස්සේ බබාගේ දේවල් කොහොමත් ලෑස්ති කරගන්න ඕනේ. ඇඳුම්, එයාව නාවන කරන බඩු, එයාට ගාන ක්‍රීම්, මේ වගේ දේවල් අපි ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් හොස්පිටල් බෑග් එකට අපේ බබාගේ හොස්පිටල් බෑග් එකට අපිට ලොකු දේවල් ගොඩාක් ඕනේ වෙන්නේ නැහැ. මොකද ජපානය තුල අපි හොස්පිටල් එකේ දවස් 5ක් ඉන්න ඕනේ නෝමල් ඩිලිවරි එකකින් පස්සේ. ඒ දවස් 5 තුල සියලුම බබාගේ දේවල් හොස්පිටල් එකෙන් තමයි දෙන්නේ. අපි ඒ දේවල් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒ නිසා බබාගේ බෑග් එක කියලා ලොකු දෙයක් නැහැ. මේ තියන්නේ මම මේ හැම එකටම මම නම් ගහලා, ඒ කියන්නේ නිහුංගෝ වලින් ඉන්න කට්ටියට පහසු වෙන්න. මොකද මට මොන වගේ සිටුේෂන් එකක් වෙයිද දන්නේ නැති නිසා මම මේ විදිහට නම් ගහලා තෙන් කරලා තියෙනවා. ඒගොල්ලන්ට වුණත් තෝරගන්න පුළුවන් වෙන්න මේ මගේ බබා එන දවසට ඇඳගෙන එන ඇඳුම. කැප් එකක් දාගෙන තියෙනවා එයාව ගෙදර ගේන දවසට. ඊට පස්සේ එයාට සොක්ස් සහ මිටන්ස් මේ විදිහට ලෑස්ති කරගෙන තියෙනවා.
ඊට පස්සේ කැප් එක ඉතින් මේ ඇඳුම් බබාට ගේන්න කියලා තියෙන්නේ ඒ සීසන් වලට අනුකූලව ඒ කියන්නේ එයාව එයාට ගොඩක් වෝම් වෙන ඩ්‍රෙස් තමයි ඩ්‍රෙස් එකක් තමයි ගේන්න කියලා තියෙන්නේ ඉතින් ඕගොල්ලන්ගේ සීසන් එක වාගේ බබා ඩිලිවර් වෙන සීසන් එක අනුව ඕගොල්ලෝ ඇඳුම් ගන්න මේවා ඔයගලන්ට නිෂිමත්සුයා එකේ බර්ත්ඩේ එකේ එහෙම නැත්නම් Amazon එකෙන් ඕඩර් කරලා ගන්නත් පුළුවන් ඉතින් නිෂිමත්සුයා එකේ කියන්නේ බබාලගේම බඩු තියෙන ෂොප් එකක් බර්ත්ඩේ එකත් එහෙම ඔයගලන්ට කැමති එකකින් ගන්න පුළුවන් මේකේ කිට් එකම කියන්නේ බබාව ගෙදර ගේන දවසේ කිට් එකමත් අපිට ගන්න තියෙනවා මේ තියෙන මේ වගේ කිට් එකම මේ වගේ ඇඳුම් තුනක් ඒ කියන්නේ ඇඳුම් තුනකින් සමන්විත කිට් එකක් තමයි තියෙන්නේ මම යාට කහ පාට ඩ්‍රෙස් එකක් තමයි ගෙදර එන දවසේ ඇඳගෙන එන ගත්තේ මෙන්න මේ විදිහට මේක තමයි මම මගේ බබාට ගෙදර එන දවසේ ඇඳගෙන එන්න තෝරගත්ත ඇඳුම ඉතින් මේ ඩ්‍රෙස් එක යාට යා එයාගේ ලොකු අම්මගෙනුයි ලොකු තාත්තිගෙනුයි චූටියක්ගෙනුයි හම්බුන ප්‍රසන්ට් එකක් ඉතින් ඒක තමයි මම එයාට ගෙදර එන දවසේ අඳවගෙන එන්න ගත්තේ අපේ චූටි බබාට තව දෙයක් ඔයගලන්ට කියන්නුනේ මේ හැම දෙයක්ම මම හොඳට වොෂ් කරලා තද රස්නේම් හොඳට අයන් කරලා තමයි මේ විදිහට පැක් කරගෙන තියෙන්නේ ඉතින් ඕගොල්ලොනුත් ඒ විදිහට හොඳට මේවා සෝදලා අයන් කරලා වෙනමම බෑග්ස් වලට දාගන්න බලමු තව මොනවද තියෙන්නේ කියලා ඊට පස්සේ මේකේ වෙනමම තියෙනවා අපිට ගසේන හැන්කචී ඒ කියන්නේ ගෝස්ලෙන්සු අරගෙන එන්න කියලා ඉතින් ඒක ගෝස්ලෙන්සු ගේන්න කියලා තියෙන්නේ බබා කිරි බොන වෙලාවට අපිට යූස් කරන්න යාගේ කිරි පිහ දාන්න වගේ දේවල් වලට ඉතින් මම ඒකත් මේ විදිහට පැක් කරලා නම ගහලා තියෙනවා මේකේ බබා නාවන වෙලාවට අපිට අවශ්‍ය වුණොත් ගන්න ගෝස්ලෙන්සු සහ සමනෙන් අවශ්‍ය වෙන්නේ නැති වෙයි මොකද මගේ යාළුවන් ගිනුත් ඇහලා බැලුවට පස්සේ හොස්පිටල් එකේ ඒවා පාවිච්චි කරනවා කියලා තමයි කිව්වේ ඉතින් මේ කිරිපිහ දාන ලෙන්සු නම් අනිවාර්යෙන් ගේන්න කියලා තියෙනවා ඉතින් ඒකට මම වෙනම ලෙන්සු කිහිපයක් සහ මම කෝකටත් කියලා නාවන වෙලාවට ගන්න ලෙන්සුත් මේකට පැක් කරගෙන තියෙනවා ඊළඟට ටවල් එකක් ගේන්න කියලා තියෙනවා බබාට. ඉතින් මම මේ විදිහට ලොකු ටවල් එකක් සහ පොඩි ටවල්ස් දෙකක් දාගෙන තියෙනවා. ඒකත් අවශ්‍ය වුණොත් ගන්න තමයි. ඉතින් අපි බබාව අපි ගාවට ගේන වෙලාවට ඇඳට එලා ගන්න වගේ ටවල් එකක් ඕන වුණොත් කියලා තමයි මම මේක ගත්තේ. ටවල් එකක් ගේන්න අවශ්‍යයි කියලා නැහැ. අමතර දේවල් විදිහට ටවල් එකක් කියලා දාලා තියෙන නිසා මම මේ විදිහට පොඩි ටවල් දෙකකුයි ලොකු ටවල් එකකුයි පැක් කරගෙන තියෙනවා. ඊළඟට බබා ගෙදර එන දවසට පාවිච්චි කරන්න අපිට ඔමුත්ස සහ ඔසිරිපුකී ගේන කියලා තියෙනවා. ඒ කියන්නේ වෙට් ටිෂු සහ පැම්පර්ස් මේවා හොස්පිටල් එකේදී පාවිච්චි කරන්න නෙමෙයි. බබාව ගෙදර ගේන දවසට පාවිච්චි කරන්න තමයි ගේන්න කියලා තියෙන්නේ. ඉතින් නැප්කින්ස් 3ක් විතර කියලා තියෙන්නේ. මම නම් 5ක් විතර දාගත්ත අවශ්‍ය උනොත් ගන්න. ඒ නිසා මම මේ විදිහට ඒක වෙනම පැක් කරගෙන තියෙනවා. ටිෂුස් සහ පැම්පර්ස් වෙනම පැක් කරගෙන තියෙනවා. ඊට පස්සේ කිරි බෝතලයක් තියනවා නම් ගේන්න කියලා තියෙනවා. ඉතින් මම යාළුවන්ගෙන් අහපුවාම එයාලගේ තියෙන කිරි බෝතල් වල තමයි දෙන්නේ කියලා තියෙනවා. එනකොට මම කෝකටත් කියලා කිරි බෝතලයක් ගත්තා. ඉතින් මේකත් ඕගලන්ට නිෂිමත්සුයා බර්ත්ඩේ වගේ ඒ වගේ ගන්න තියෙනවා. ඉතින් තව දෙයක් කියන්නුනේ මේ කිරි බෝතල් වල එක එක බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඕගලන්ට කැමති එකක් ගන්න පුළුවන්. අඩු ගණන් වලටත් තියෙනවා, ටිකක් වැඩි ගණන් වලටත් තියෙනවා. මේක බර්ත්ඩේ නිෂිමත්සුයා වගේ ෂොප්ස් වල ගන්න තියෙනවා. ඉතින් මම මේ ගත්තේ පිජන් බ්‍රෑන්ඩ් එකේ තියෙන කිරි බෝතලේ. මේකේ විශේෂත්වයක් තියෙනවා. මේකෙන් කිරි මේකේ බබාට කිරි බොනකොට අර අම්මගෙන් කිරි බොනවා වගේ මේකේ දාලා තියෙන සූප්පුව
අම්මගෙන් කිරි බොනවා හා සමානයි කියලා දාලා තියෙනවා. ඒ නිසා තමයි මේක ගත්තේ. මම ගොඩක් ෂොප් එකේ ආයගෙනුත් අහලා බැලුවට පස්සේ අර බබාට බොන්නත් ලේසි කියලා කිව්වා. මේක ටිකක් ගණන් වැඩි වුණාට කිරි බෝතලේ හොඳයි. ඒ නිසා ඕගොල්ලෝ මේක ඕගොල්ලෝ කැමති විදිහට බලලා ගන්න. මම ගත්තේ මේ කිරි බෝතලේ තමයි. इतने तब देखने मेती बाबागे बेबी क्या सैट मम बेबी क्या सैट गाता मुखद बाबागे नहीं पोतू अवीलाबून थारी एव खपागन मट अवश्य वे के लिए इतने मम गाता बेबी सैट मेके पनाव इट पास बाबा नावन अपट उलव सोदश ब्रश इट पास नियट एक इट पास कतुरे वगे देवाटी कत्तीयना इध मे का मेक दागत्ता तवश उपट मे लिस्ट वाले लिये गण की बै गेदर आवट पास हरी अवश्य विननीसा मंग एक विनम गत्ता සෝදලා තද රස්නේ මැදලා මම මේ විදිහට දූවිලි අනම්මනම් කිසිම විසබීජයක් යන්න නැති වෙන්න මේ විදිහට පැක් කරලා වෙනමම aran තියලා තියෙනවා. ඉතින් ඒ දේවල් ඕකොල්ලුනුත් හොඳට වොෂ් කරලා තද රස්නේ මැදලා බබාගේවා වෙනමම aran තියන්න. මගේ බෑග් එක ගැන ඒ කියන්නේ අම්මගේ බෑග් එකේ මොනවද අඩංගු වෙලා තියෙන එක ගැන. ඉතින් ඒකේ උඩින්ම තියෙන පජාමා ඒ කියන්නේ පිජාමාස් මේ තියන්නේ ඒක මේ විදිහට කලිසමයි. ඊට පස්සේ උඩට මේ විදිහට පිජාමා එක මේකත් ඔයාලේ සීසන් එක අනුව ඒ කියන්නේ ඔයගලගේ ඩිලිවරි එක සිද්ධ වෙන සීසන් එක අනුව තමයි ගන්න ඕනේ. මේක මේ විදිහට කිරි දෙන්න පහසු වෙන්න මේ විදිහට ඕපන් කරන්න පුළුවන් පිජාමාස් තියෙනවා. ඉතින් ඒක සමනේ ඔයගලන් දවස් 5ක් රෝහල් ගත වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒ දවස් 5ට ඇති වෙන්න ඕගොල්ලෝ ඒවා ලෑස්ති කරගන්න. හැබැයි තව දෙයක් කියන්න ඕනේ. දැන් මගේ හොස්පිටල් එකේ නම් හැම හොස්පිටල් එකේම මෙහෙම තියෙනවා. ඔයගලන්ට හොස්පිටල් එකේ පිජාමාස් උනත් අඳින්න පුළුවන්. ඒවා රෙන්ටල් එකට වගේ දවසකට ගාණක් ගෙවලා අපිට ගන්න පුළුවන්. මගේ හොස්පිටල් දවසකට 100ක් වගේ ගාණක් ගෙවලා අපිට ඒව රෙන්ට් එකට අරගෙන අඳින්නත් පුළුවන්. ඉතින් ඔයගලන්ට ඊළඟටත් අවශ්‍ය වෙයි නැත්නම් මම මේක ගත්තොත් හොඳයි කියලා හිතෙනවා නම් ඔයගොල්ලෝ ගන්න. මම නම් පිජාමාස් ගත්තා. ඒක ඔයගොල්ලෝ තීරණය කරන්න කොහොමද ඔයගොල්ලෝ කරගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ පිජාමාස් දවස් 5කට ඇති වෙන්න ලෑස්ති කරගන්න ඕනේ. ඊළඟට මේකේ තියෙනවා නැප්කින් ගන්න කියලා ලාජ් හෝ එම් සයිස් වලින් නැප්කින්. ඉතින් මම මේ විදිහට නැප්කින්ුත් මේ විදිහට පැක් කරගෙන තියෙනවා. ඒකෙන් මම නම් ගහලා තියෙන තව දෙයක් ඕගොල්ලන්ට මම කියන්න ඕනේ. මේ නැප්කින් ඕගොල්ලන්ට ගන්න කියලා තියෙන්නේ. ඒක ඕගොල්ලන්ට මේ පොතේ වෙනමම පිටුවක ලියලා තියෙනවා. ඕගොල්ලන්ට ගෙදරදී බ්ලීඩින් එකක් වුණොත් හරි එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ වෝටර් බෑග් එක රිලීස් වුණොත් හරි ඕගොල්ලන්ට හදිසියේදී
ගෙදරදී මොන හරි හදිසි අවශ්‍යතාවයක් වුණොත් යූස් කරන්න මේක තියාගන්න කියලා වෙනමම තියෙනවා. ඉතින් මේවා ඔයගලන්ට ඩිලිවරි එකෙන් පස්සෙත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මම මේ විදිහට මේ ඒකත් මේ විදිහට පැක් කරගෙන තියෙනවා. ඊළඟට normal napkins, ඒ කියන්නේ අපි ඩිලිවරි එකෙන් පස්සේ පාවිච්චි කරන්න normal napkins උත් මම මේ විදිහට පැක් කරගෙන තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ වෙනමම පැක් කරලා තියාගන්න මොකද අවශ්‍ය වෙන නිසා. ඊළඟට ඊළඟට socks ඔයගලන්ට socks අවශ්‍ය වෙනවා. ඔයගලන්ට delivery එකේදී labor room එක labor room එකේදී use කරන්න socks එක ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට ගන්න. මොකද ඊට පස්සෙත් පාවිච්චි කරන නම් එහෙම ඔයගලන්ගේ season එක බබාව deliver කරන season එක අනුව ඔයගලන් ඒව ඔයගලන්ගේ පෞද්ගලික බඩු විදිහට ලෑස්ති කර ගන්න. ඊළඟට nursing bras එකත් ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට දවස් 5කට ඇති වෙන්න ලෑස්ති කර ගන්න. මම මේ විදිහට नसीम ब्रास सरांती है ना मेक बाबाल किरी देन पहासुएन मे विद्यट ओपन करान पुलुवंग इसर हें मिद्र ओपन करान पुलान नसीम ब्राती है ना एवा ओकोलंगान मेवा तोकलान निशिमात्सु आई केंग हो बर्थडे निशिमात्सु अमेज़न हेमनत्तांग තව ෂොප්ස් තියෙනවා. ඉතින් ඒ වගේ ෂොප් එකකින් ගන්න පුළුවන්. ඒක ඔකලන්ට ඇති වෙන්න මේ තියෙන තවත් ඒ වගේ කිරි දෙන්න පහසු වෙන බ්‍රා එකක් මේ විදිහට ඕපන් කරන්න පුළුවන් මෙතනින්. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ නර්සින් බ්‍රා කීපයක් බබාට කිරි දෙන්න ලේසි වෙන්න නර්සින් බ්‍රා ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට ගන්න. මම ඒකෙත් මේ විදිහට නම ගහලා වෙනම ලෑස්ති කරගෙන තියෙනවා මගේ හොස්පිටල් බෑග් එකට. ඊළඟට शॉर्ट्स एक याने शॉर्ट्स ओकलांट ओने में ना एक आत ओकलों में वे ना मैं पैक कर गाने मको देते कोटे होया गाने उन्हें लेसी होया टन नेता नर्स के निकट हरी नेता इधर मैं शॉर्ट्स के ना कता करना कोटा මේ විදිහට ඉස්සරහා ඕපන් කරපු ෂෝට්ස් ගේන්න කියලා තියෙනවා. මේ විදිහට මේක ඉස්සරහා ඕපන් කරන්න පුළුවන් ඕකලන්ට අඳින්න පහසු වෙන්න. මොකද ඩිලිවරි එකෙන් පස්සේ අඳින්න පහසු වෙන්න තමයි. අනිත් එක තව දෙයක් යන්නුනේ ඕකලන්ට හොස්පිටල් එකෙන් හොස්පිටල් එකෙනුත් ඕකලන්ට බෑග් එකක් හම්බ වෙනවා. ඔයගලන්ට හොස්පිටල් එකෙන් හම්බෙන බෑග් එකෙත් මේ ඉස්සරහ ඕපන් කරපු ෂෝට්ස් තියනවා කියලා කියනවා. ඒ නිසා ඕගොල්ලෝ මේකෙන් දෙකක් වගේ තව ලෑස්ති කරගත්තොත් ඇති. ඊට අමතරව normal ෂෝට්ස් උත් මම ලෑස්ති කරගෙන තියනවා. ඒක ඕගොල්ලන්ට ඔයගොල්ලෝ දවස් පහක් හොස්පිටල් එකේ ඉන්න ඕන නිසා එහෙදි පාවිච්චි කරන්න ඇති වෙන්න ඔයගලන්ගේ යට ඇඳුම් මේ විදිහට ලෑස්ති කරගන්න. මම ඒකත් මේ විදිහට පැක් කරලා තියනවා. ඊළඟට මගේ ටවල් එක ඊළඟට ෆේස් ටවල් එකක් කියලා තියෙනවා. මම දෙකක් විතර දාගත්ත අවශ්‍ය වුණොත් ගන්න. ඉතින් මේ දේවල් තමයි මූලිකම දේවල්. ඊට පස්සේ තව ඔයගලන්ට ගේන්න කියලා තියෙනවා ස්ලිපර්ස්. ඒක මේ විදිහට මම නම් මේ දෙක තමයි ගත්තේ. ඒක ඔයගලන්ට ඉස්සරහා වැහිලා තියෙන ස්ලිපර්ස් තමයි ගේන්න කියලා තියෙන්නේ. ඉතින් ඒක ඔයගලන්ට සීසන් එකට අනුව ඔයගලන් පාවිච්චි කරන ස්ලිපර්ස් දෙකක් ගන්න. අපිට හොස්පිටල් එකේදී යූස් කරන්න නිසා ඉස්සරහා වැහිලා තියෙන ස්ලිපර්ස් දෙකක් ඔයගලන් ගන්න. මේක ලියලා තියෙනවා ඉස්සරහා වැහිලා තියෙන ස්ලිපර්ස් දෙකක් ගන්න කියලා. ඊළඟට අපි බලමු තව මොනවද මගේ බෑග් එකේ තියෙන්නේ කියලා. ඊළඟට තව වැදගත්ම දෙයක් තමයි ඔයගොල්ලෝ බබාට කිරි දෙන්න ගත්තාට පස්සේ කිරි ලීක් වෙනවා. ඉතින් ඒ වෙලාවට පාවිච්චි කරන්න මේ විදිහට පෑඩ්ස්, ඒ කියන්නේ අපේ බ්‍රා එකට අලවන්න පුළුවන් පෑඩ්ස් තියෙනවා. ඉතින් මේ පෑඩ්ස් වලිනුත් මම ගත්තා. ඒක මේක ලියලා තියෙනවා. ඉතින් මේ පෑඩ්ස් උත් මම මේ විදිහට ලෑස්ති කරගෙන තියනවා අවශ්‍ය වුණොත් ගන්න. ඊළඟට තව වැදගත්ම දෙයක් තමයි ඔයගලන්ගේ පෞද්ගලික බඩු. ඔයගලන් දවස් 5ක් හොස්පිටල් එකේ ඉන්න ඕනේ. ඉතින් එතකොට ඔයගලන්ගේ පෞද්ගලික බඩු ටික ඔයගලන් ලෑස්ති කරගන්න ඕනේ. මම මේකට දාගෙන තියෙනවා මගේ ටූත් බ්‍රෂ් එක, ඊට පස්සේ ටූත් පේස්ට් එක, ඊට පස්සේ මගේ හෙයා ඔයිල්, ඒ වගේම ක්‍රීම්,
ඊට පස්සේ ෂැම්පෝ කන්ඩිෂනර් බොඩි වොෂ් පනාව ඒ හැමදේම මම මේ පවුච් එකට දාගෙන තියෙනවා මං දවස් 5ක් හොස්පිටල් එකේ නැවතිලා ඉන්නකොට මගේ පෞද්ගලික බඩු විදිහට පාවිච්චි කරන්න ඊළඟට තව වැදගත්ම දෙයක් තමයි ඔකලංගේ කෑම බීමට අවශ්‍ය බඩු ඒ කියන්නේ ඔකලංගේ චොප්ස්ටික්ස් ඊට පස්සේ පෝක් එක स्पून एक एवागे ओकलांगे पाउच गली के वाव पाविच करना बाडू इटा से कप पे का गेन कियला दिया ना एक इट पास ओकलांटे स्टोय का गेन कियला दिया ना मेक ओकलांगे डिलीवरी के दी वातुरा वागे बोनो नोन तापेर नेगेटिव ने करना हमारो इनिसा प्लास्टिक बोटले एक टा गाहने पुलवा स्टोय का ओकलांटे मेक हैक्वेन शॉप पर इनु गाने पुलवा नेता सेवन हॉस्पिटल सेवन इलेवन सुपर मार्केट वाले वागे थी ना मे विधि हटा मेक प्लास्टिक बोटले एक टा गाहला स्टोय का दाल आप इटे यूज कराने पुलवा मेक तो कुलों आराधिया का ने मेक मेक विशेष है मगे एन कियला थी ना मेके इतनी मेदे वाल समय आप इटे इट पास आए बेन गेन के इलाट तव दमाइ मे कुश कुशन मेकड़ आप जपांगली जुनियु कुशन किला मेकलांट किरी बबाट किरी दिन पहासुन तीयन वाणा गेन की मेक तीयन मेक मगे आलू मटिको हॉस्पिटल के तीयनवा हॉस्पिटल के इन का हॉस्पिटल के पाविचकरा पुलवांकी हम गिदर अभी तवाश वे हित हितुनिसा मम्मे विधिट मंगे कुशन का मे विधिट गाता अवाश मन है मेकेला तीयन निशा मंगे कोकटा की गाता मीट अमितर हॉस्पिटल बड़ लिस्ट का मेके दालतीनवा थिंक एक नैपकिन अंबेनवा इट पे इसर ओपन कलती शोर्ट का अंबेनवा इट से बबागे बड़ूटी का अंबेनवा कीलतीनवा थिंक इतकोटे इट अमितर देवाल तम आप लास्तिकर का मे देवाल अमितर तब देवाल तीयन पुलवा मट अद है मेक मगे पलवनी अद कीम मम आलू कथाकर बलतमा मे वीडियो अरगने मोनहारी तव अवश्य देखती मगे डेलीवरी एक पसी और मगे अद कीम का वीडियो करना थिंक मंगद्री पत्कर बलापुड़ेनवा थिंक तव देख मैं की आने मैं देवाल वितरण में बाबा गिदर आवट पसे यागे एंदूम इट पसे याट नावन कोट गानो ने देवाल यागे क्रीम इट पसे यागे बेड़े कट दाने वा ये देवाल उत मामल ऐसी कर गने थी ना इतनी ये देवाल गने मांग आलू वीडियो एक अक्वेन में मार गने इन्नंग बाबा के देवाल मामल ऐसी कर गाते को हम देखी अला मैं मामा अदे ओकलन टारगना वीडियो के तमाय बाबा गए मागे हॉस्पिटल बैग को हम दे अपी जपानी जीवन के विधिट लैसिकर गण लंकावट वा टीका वेना थिंक अभी लंका दिन बबागे बड़ू तपि हॉस्पिटल अरगने थिंक ए देवाल मेतन हिसा ये वेन सत्क मट हितुना मे वीडियो अरगना थिंक अदास योजना मट इधि पत्करण කියලා ආරාධනා කරනවා ඒ වගේම අමතක කරන්න එපා මගේ YouTube channel එක subscribe කරලා ඊට හපැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න ඔයගලන්ට මගේ videos දාපු ගමන් බලන්න පුළුවන් වෙන්න ඒ වගේම යාළුවොත් එක්ක share කරන්න ඉතින් ඔයගලන් හැමෝටම ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වෙලා අද මගේ video එක බැලුවට ඉතින් යන්න කලින් තව දෙයක් කියන්න ඕන මගේ පළවෙනිම video එක ඒ කියන්නේ ගර්භණී සමයේ ජපානයේ තුලදී මූලික සූදානම කියන video එක මම දැම්මට පස්සේ මට ජපානයේ තුල සිටින එවැගේම මගේ ලංකාව තුල සිටින හැමෝම මට සුබපතලා කමෙන්ට් කරලා තිබ්බා පෞද්ගලිකවත් මට මැසේජ් කරලා තිබ්බා ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි මටත් මගේ බබාටත් මගේ අලුත් පවුලට සුබපැතුවට ඉතින් ඔයගොල්ලන්ගේ සුබපැතුම් මට ගොඩාක් වටිනවා මොකද ලංකාවේ හිටියා නම් අපිට ගොඩාක් කට්ටිය ඉන්නවා අපිත් එක්ක වටේට අම්මලා තාත්තලා නෑ හිතමිතුරු හැමදෙනම ඉතින් ඔයගොල්ලෝගේ කමෙන්ට් එකක් දකින්න කොටත් ඒ සුබපැතුම් බාරගන්නේ හරිම සතුටින් ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි මටත් මගේ චූටි පැටියටත් මගේ පවුලටත් සුබපතල තිබුණට ඉතින් දිගටම සකුරා වැස්සත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා ඔයාලා හැමෝටම ඉතින් ඔයගොල්ලෝ මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලන් හැමෝටම ස්තුතියි ඉතින් ඉස්සරහටත් තව videos අරගෙන එන බලාපොරොත්තු වෙනවා ඉතින් අදට මම ගිහිල්ලා එන්නම් සයනරා